ආයුබෝවන්. ආයුබෝවන්. සුබ දවසක් වේවා. ඉතින් වෙනද වගේම ඔන්න පොඩි වැඩෝ අරන් ආවා උගලන්ගේ ආලින්දේට අපි. දන්නවනේ ඔගලන් බලන් ඉන්නවා කියලා දන්නවා. අපිත් ආසාවෙන් ඉන්නවා හැමදාම පොඩි වැඩෝ අරන් උගලන් ළඟට එන්න. පොඩි වැඩෝ මේ මොහොතේ ලංකාවේ ජනප්‍රියම වැඩසටහනක් බවට පත් වෙලා ඉවරයි. පාරේ තොට යනකොට හැමෝම පොඩි වැඩෝ ගැන අහනවා. ඉතින් පොඩි වැඩෝ වැඩසටහන ආරම්භයේ හැමදාම අපි පුංචි සටහනක් තියලා නැත්තම් සමහර කාරණා ගැන පොඩ්ඩක් හිතන්න පොළඹවලා ඔගලංග එතනට නවත්තන පොඩ්ඩක් අපි නේද හිතලා බලන්න කියලා. මේ දැනුම කියන එක ගැන අපි හිතමු. දැනුම කියන එක හරි වැදගත්. විශේෂයෙන් තමන් ළඟ වෙ ඉන්න පොඩි වැඩ්ඩන්ට පොඩි දරුවන්ට දැනුම ලබා දෙන එක හරි වැදගත්. අද වෙනකොට ඉස්සර වගේ නෙමේ ලෝකයේ දැනුම හොයාගන්න ක්‍රම හරිම ලේසි. ඉතින් අපි පොඩි කාලේ නම් අපි ඉංග්‍රීසියෙන් තියෙන පොතක් කියවන්න හරි නැත්තම් ට්‍රාන්ස්ලේට් කරලා තියෙන එකක් හරි විශ්ව දැනුම පිළිබඳ තියෙන පොත්පත් පත්‍ර අර මිහිර පත්‍ර කියවපු කාලයක් අපිට තිබුණේ. ඉතින් ඒ පත්‍ර වලින් තමයි අපි විශ්ව දැනුම එකතු කරගත්තේ. හැබැයි දැන් දරුවන්ට එහෙම නැහැ. මේ අතේ තියෙන පුංචි උපකරණයකින් ලෝකෙම බලන්න පුළුවන්. දැනුම එකතු කරගන්නවා වගේම දැනුමෙන් සන්නද්ධ වීම වගේම දැනුම හරියට හොයා ගැනීම තමයි වැදගත් වෙන්නේ. මං කියන්නේ කෙනෙක් දැනුම එකතු කරගන්නවා කියලා එහෙම මෙහෙම හොයාගත්ත පොඩි කෑල් ටිකක් විතරක් දැනගෙන මදි. යම් විෂයන් පිළිබඳව ඒ ළමයාට යම් උනන්දුවක් තියෙනවා නම් ඒකේ අර අපි කියන ඩීප්ම පොයින්ට් එකට ගිහිල්ලා يعني ඒ ළමයා හොයන්න තියෙන ගැඹුරුම තැනට ගිහිල්ලා දැනුම හොයලා දෙන්න පුළුවන් නම් අන්න දෙමව්පිය හැටියට වටිනවා. එහෙම නැතුව නිකන් එහෙම මෙහෙන් අල්ලගත්ත කෑල් ටිකක් එක්ක ඒක දැනුමයි කියලා හිතුවොත් ඒකත් ටික දවසක් යද්දී ළමයා එහෙම ළමයා වැඩි හිටියෙක් බවට පත් වෙද්දී තරුණ වයසට පත් වෙද්දී ඒ දැනුම අපහසුතාවයට පත් වෙන්න නියමිතයි නේ. ඒ කියන්නේ පොඩ හිතන්න. හරි. අද අපි බලමු අපිත් එක්ක එකතු වෙලා ඉන්න පොඩි වැඩ්ඩයි වැඩ්ඩී කවුද කියලා. මේ අපිත් එක්ක එකතු වෙන්නේ ස්ටෙෆානුයි සෙහන්සයි. ස්ටෙෆාන් කොහෙද ගියවල්? රාගම? මාත් රාගමනේ. බොරු කියන්නේ. අපි රාගම ඔල්ලෝ. ඔයා රාගමනේ? ඔව්. රාගම කොහෙද? මේ පැත්ත කියපම රාගම මේ පැත්ත කියන්න පුළුවන් මේ පැත්ත එහෙම නෙමෙයි රාගම කොහෙද රාගම ඉස්පිතාලේ තියෙනෝනේ ඔව් ස්ටේෂන් එක තියෙනෝනේ ගමන තියෙන්නේ පල්ලි තියෙනෝනේ ඔව් තේවත්තේ පල්ලියක් තියෙනෝනේ එතන සැලුන් එකක් තියෙනවා තේවත්තේ පල්ලි පැත්තට යනකොට සැලුන් එකක් තියෙනවා ඔව් ඒක ඔගලගේද නෑ නේද වෙන කාගේද වෙන කා එතන ෆාමසියක් තියෙනෝනේ ඔව් ඒක කාගේද දන්නවද ඔව් කාගේද අපේ නෙමෙයි. එතන ඔගලගේ මොනවද තියෙන්නේ? අපේ නෙ. මෙයාගේ ආහාරය. මෙයා ඒකද? මගේ නෙමෙයි. මට යාළු ඕන තරම් ඉන්න. යාළු? ඕන තරම් ඉන්න. කවුද යාළු? නියාන. නියාන? නියාන හයිම දගයි. ඇත්තද? ඔව්. නියාන කියන්නේ ලස්සන ගැරළමනේ. හ්ම්. මම දන්නවා නියාන. ඔයා කොහෙද ගෙවල්? යාළුව තමයි. මෙයා තරගද? එයා රාගම නේද? එහෙම? වෙන තැනක. එයා කොහෙද? පුතේ කොහෙද ගෙවා? නෙළුන්දෙනිය. 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 ඒක කිව්වේ. මොකද්ද? එයා වෙන තැනක ගියා. එයා වෙන තැනක? ඔව්. ඔයා වෙන තැනක? ඔව්. එයා රාගමනේ. රාගම වුණාට හරියට ඉන්න තැනක් කියා ගන්න දන්නේ නැහැනේ. දැන් අරලා මෙයා නෙළුන්දෙනිය කියලා හරියට කිව්වා. යූසියාගේ කකුල කපලා. යූසියාගේ? කකුල කපලා. ඒකයි මේ දුකෙන් ඉන්නේ නේ. ජූට්සියා කියන්නේ කවුද ජූට්සියා කියන්නේ? සීයා කියන්නේ. ඔයාගේ සීයාද? ඔයාට මගේ ඔයියේ හුරංගියා. වාගේ ලොරි? දෝ තයරියක පෙපුවා ඊට පස්සේ එන්න බැරිවක් කොන් දෙක පන්න බැරි වුණා ඊට පස්සේ ආයේ තයරියක මාර්ගය ගත්තා. මොකද්ද මේකේ අවස්ථා සම්බන්ධය? ජූට්සියා කොන් දෙක කැපිලායි මොකද්ද මට තේරෙන්නේ නෑ. ජූට්සියා කොන් දෙක කැපුවේ. ජූට්සියා කොන් දෙක කැපුවේ නෑ. මගේ ඉතේ කැපුවා. ඔයාලේ කොණ්ඩේ කැපුවා. දැන් මේකයි වුනේ. ඔන්න මං කතාව කියන්නම්කෝ. මං හරිද කියලා කියන්නකෝ. ජූල්සියායි කොණ්ඩේ කපන්න ගියා. එනකොට ලොරිය හුලන් ගියා. වැරදි ඒක වැරදි. එතනින්ම වැරදිද? තනි මොකද්ද? ජූල්සියාගේ කකුල කැපුවා ඊට පස්සේ. ජූල්සියා කකුල කැපුවා එතන ඉවරයි කතාව. කොණ්ඩේ කැපුවේ කවුද එතකොට? ඒ සැලුන් මාමා තමයි. සැලුන් මාමා. ඒ කොහෙද? තේවත්තේ පරිවර්ගම තියෙන සැලුන් එක. ඔව්. තමයි කපාගත්තේ. හරි ඒ වැඩ නැහැ රාගම අපි රාගම අමතක කරලා දාමුකෝ ඔයයි කාත් එක්ක දාවේ අද අම්මයි තාත්තයි අයියයි ලොකු නැන්දයි මාමයි අයියා දැන් ඉස්කෝලේ නේද කීයද
දෙකේ. දෙකේ. මාත් දෙකේ. ආ? මාත් දෙකේ. ඔයා කොහෙද දෙකේ වෙන්නේ? මන් මාත් දෙකේ යන්නේ. ඔයාද මොන්ටිසෝරි කිව්වේ? මොන්ටිසෝරි එකේද? මොන්ටිසෝරි ලොකු මං ඉන්නේ මොන්ටිසෝරි ලොකු එකේ. ඒකේ. අනේ එකට මාරුණා. එකට මාරුණා අයියා ටක් ගාලා. අයියා එකේ. ඔයා? මොන්ටිසෝරි. ඔය මොන්ටිසෝරි. අයියා එකේ. මාත් මොන්ටිසෝරිනේ. හෑ? ඔයාත් මොන්ටිසෝරි. ඔව්. අයියා හොඳයිද නංගි හොඳයිද අයියා හොඳයි ආ පිළිගත් එක ලොකු දෙයක් අයියා නංගි හොඳයිද අ නංගිද ආද හොඳ නංගි ආ නංගි නංගි හොඳයි නංගිට සින්දු කියන්න දන්නවද අ මාතත් ඔයා නම් දන්නේ බුරු කියන්න එපා එනේ අයියයි නන්න මොකක්ද දන්නේ ඕන සිින්දුවත් දන්න කුදු සිින්දුවන්න එකක් කියන්න බලන්න මාලකුල ගොඩක් දන්නවනේ කතන්දරයක් දන්නවා ගොඩක් ඔයා එක එක කෙනාට කතන්දර කියන එක නෑ රාගම කු කියන්න බලන්න එක මසුරන්ට පොඩි පෙන්දරං කාසි තිබුණාට ගුණධර්මේ අඳුරන්නේ නෑ අටල හොදාම නාදුනේ සංසාරේ කරපවට පින්දෙන්ද කිසි දෙට බෑ බෑ සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි ෂොක් 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 මෙහෙම ඉන්නේ මොකද යා ඇමරිකානු වගේ අක්කා අක්කා අක්කාගේ නම මොකද අක්කාගේ හිමාශක් අක්කේ කියන්නකෝ හිමාශක් අක්කා මල්ලි ගැන මල්ලි කොහමද අපේ මල්ලි මේ ගුඩ් බෝයි කෙනෙක් වගේ ඉන්නවා ගුඩ් බෝයි කෙනෙක් වගේ ඉන්නවා මෙයා ගුඩ් බෝයි නෙමෙයි සමහර ලාට නෑ මෙයාගේ නෝටි වැඩ ඇත්තෙම නැද්ද සමහර ලාට තියෙනවා යා ගානවා සමහර ලාට සමහර කේවද අක්කා ගහලා කිව්ව අක්කක් ගහනවා ඔව් එතකොට ඔයා ගහනවා කියන්නේ එයා මේ නිකන් මේ වීලුවට ගහන මොට තරහ යනක්. මොකද බය වෙන්නේ ඔච්චර. ඒ වගේ. නිකන්. ඒ වගේ අක්කද ඒක බයයි. අක්කට බයයි? අම්බෝ මට නම් ඒ බව පේන්නේ නැහැ. අක්කට බය බව. මේ ඔයා ලොකු වෙලා මොනවද කරන්න හිතන් ඉන්නේ කියලා කියන්නකෝ මට. ජොබ් කරලා. මොකද ජොබ්? තාත්තගේ ඔෆිස් වැඩම තමයි. නිකන්. ආ ඔයා දන්නේ නැහැ ඒක. මොකද මම දන්නේ නැත්තේ. ඒ කියන්නේ මම දන්නේ නැති හින්දානේ ඔයාගෙන් අහන්නේ මොනවද කරන්න කියලා. ඔෆිස් වලක මොකද්ද හොඳ ඔෆිස් වැඩි චෙස් චෙස් ගහන තාත් ඔෆිස් එකේ ගිහින් චෙස් ගහන එකද කරන්නේ ඒකද හොඳ ඔෆිස් වැඩි ඔව් ඒතර චෙස් ගහන ඒකට ගිටාර් ගහනවා ආ ගිටාර් ගහනවා හාම් සිදු ගියේ ගහලා මොකද්ද ඔය ඔෆිස් එක පුදුම විනෝදයක්නේ චෙස් ගහනවා ගිටාර් ගහනවා තාත්තට ගිටාර් ගහන්න පුළුවන් ඊටපත් එක කම්බා දිනවයි මොකද්ද බොලේ රස්සා කබාඳිනවයි ඊට පස්සේ බව්වත ගානවයි බව්වෝ ගේනවයි බල්ලුවත ගාන බල්ලු කී දෙනෙක් ඉන්නවද 6 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා ගේනවා තාම නෑ එකෙක්වත් ගෙනාවේ තාම ගෙනාවේ නෑ අම්මා මොකද කරන්නේ ඇඳුම් අහන කොහෙද ඉඳලා ආ ගෙදර ඇඳුම් අහන ඕගලගේ අතහත්ත මොකද කරන්නේ හෝටලේ වැඩ කරනවා හෝටලේ වැඩ කරනවා අම්මා කඩේ දියකනවා කඩේ රෙදි කුන්නෝ ආ ඕගලගේ අම්මට කඩයක් තියෙනවද මේගොල්ලන්ගේ අම්මට කඩයක් තියෙනවද මේ අම්මට ගාමන්ට් එකක්ද තියෙන්නේ මොකද ඊට පස්සේ මගේ අම්මත් මේ රෙදි විකුණනවා රෙදි විකුණනවා අපි කලින් දරන අවුරුද්දේ ඇඳුම් ටිකක් ගන්න තිබ්බවිල්ල මේ ඔයාගේ ඇස් දෙක මොකද ඔහොම වෙලා තියෙන්නේ ඒ අම්මා දුන්න ඇස් දෙක අම්මයි තාත්තයි දුන්න ඇස් දෙක කොහොමද ඒක දුන්නේ පොඩි කාලේ බදත කටද අත දා දුන්න ඇස් දෙක අම්මගේ බඩේ ඔයා ඉද්දි කටින් අත දා දුන්නවා කවුද කටින් අත දැම්මේ අම්මා මත දැම්ම අම්මගේ බඩට ඔව් ආහා අත දාලා ඊට පස්සේ ඇස් දෙක දුන්නා එහෙම මේ ඇස් දෙකක් තියනවා කියලා දුන්නා ඔව් ඔයා ඊට පස්සේ ඇස් දෙකක් කී අවගලාග වගේ අත හැපුවා කවුද අත හැපුවේ මං පොඩි ගාය ආබා මේවා මේ සයන්ස් වලද තියෙන්නේ සමහර මිතොලොජිද මොනවාද නරේ අර භූත විද්‍යාවේද මොකේද තියෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. දැන් අම්මා ගෑස් දෙක ඔය වගේද? ඔව්. අම්මා ගෑස් දෙක, තාත්තා ගෑස් දෙක? ඔව්. ඒත් ඔහම වගේ. ඔව්. නහය දුන්නේ කවුද? අම්මයි තාත්තයි ඒ දාදී ඒ තැපුවා.
නහයත් ඇතුළ රට දාලා දුන්නේ. ඊට පස්සේ තේත් ඇතුළ. අපිට බැරි දුහම ඇස් දෙකක් ගන්න. බද බෑ. ඈ? බද බෑ. ඒක අපි ආයේ ඉපදෙන්න ඕනේ ගිහිල්ලා එනවා අම්මගේ බඩේ. ඔව්. නේ? ආහා. බොයා. ලොකු වෙලා මොනවද කරන්නේ? ජොබ් එක. මොකද්ද ජොබ් එක? තාත්තගේ ඔෆිස් වැඩ. මොනවද තාත්තගේ ඔෆිස් වැඩ? මේම ගිතා ගන්න. සින්දු කියන හේරෝ. ඒ කියන්නේ තාත්තා ফুল ජොලිය ඉන්න කෙනෙක්. ඔව්. ඒ කියන්නේ කියවෙන්නේ නේ. ඔයාට ඕනේ මේ වගේ ජොලිය ඉන්න. ආ? හරි අපි ඉතුරු විස්තර අහන්න පොඩි බ්‍රේක් එකකට ගිහින් එන්නම්. මේ හිරු පොඩි වැඩෝ. කැලින් බේබි සර් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. කැලින් බේබි සර් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. නැවතත් ඔබ මේ එකතු වන්නේ හිරු පොඩි වැඩෝ සමග. හිරු පොඩි වැඩෝ වැඩසටහන බලන ඕගලන්ට හිතෙනවා ඇති අපේ ගෙදරත් ඉන්නවා මේ වගේ පොඩි වැඩේ. නැත්නම් අපේ අක්කගේ ළමයෙක් නැත්නම් අයියාගේ ළමයෙක් නැත්නම් අපේ ඥාතියෙක්ගේ එහෙම නැත්නම් අල්ලපු ගෙදර ඉන්න පොඩි දරුවා මේ වගේ හොඳ පොඩි වැඩේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතුනම කරන්න තියෙන එක දෙයයි. ඒගොල්ලෝ මෙතනට එවන්න කැමැත්තෙන් ඉන්නවා නම් හරිම සිම්පල් වැඩක් කරන්න තියෙන්නේ. අපේ WhatsApp නම්බර එකට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් හිරු පොඩි වැඩෝ Facebook page එකට ගිහිල්ලා like එකක් දාන්න. එතකොට like එක දාලා message එකකුත් දාන්න. එතකොට අපි ඒගොල්ලෝ මෙතනට ගේන්න බලාපොරොත්තු වෙනවා. බලාගෙන ඉන්නවා. මොකද හැම පොඩි වැඩේකම වෙනස්. මේ වෙනස් පොඩි වැඩේ. නේ? බොහොම අමාරුවෙන් බඩ ඇතුළට ඇස් දෙකක් ගෙන්න ගත්ත පොඩි වැඩේ නේ. ධෝනි ඔයා ලොකු වෙලා මොනවද කරන්න හිතන් ඉන්නේ? ලෝය කෙනෙක් වෙලා. ආ ලෝය කෙනෙක්. එන්ජින් ජෝය කෙනෙක් වෙනවා. කවුද? කෝච් ජෝය කෙනෙක්. ඔයා දැන් මාරුණාද ජොබ් එක? ඔව්. මෙයා ලෝය වෙනවා කොහොමද? ඔයා එන්ජින් ඩ්‍රයිවර් වෙනවා. මොකද්ද? හරි. ආ කෝච් ජෝය වෙනවා. වඩා කින්න ඉස්සලා මෙයාගේ ගහමු. වැඩදි කාලේ දඬුවම් දෙන්න දෙන්නේ නැව. ඈ? ඔව්. පොලිසියට යන්නේ. මම පොයි කවුද වට ලෝය කෙනෙක් වෙන්න කියලා කිව්වේ? අම්මා. අම්මා. අම්මා මොනවද කරන්නේ? ජොබ් එකක් කරනවද? නෑ. නෑ. අම්මා ආසාවාව ලෝය කෙනෙක් කරන්න. අයියා, අයියා කවුද වෙන්නේ? ඉංජිනේර. ඉංජිනේර කෙනෙක්. මහත් ඒක. නියමයි. නියම් පවුල එක එක්කෙනෙක් පැත්තක ලෝය කෙනෙක් ඉන්න, එක පැත්තක ඉංජිනේර කෙනෙක් ඉන්න. නේ? එතකොට පාත් චේන්ජි. නෑ නෑ, එයා ඉංජිනේර කෙනෙක්. එන්ජින් නෙමෙයි. ඔයා එන්ජිමක් නෙවෙනව. ඔයා එන්ජින් එකක් නෙවෙනව කේ? එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්. එන්ජින් එකක් කියන්නේ අර එන්ජින්? එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්. දොන්ජින්ජි? නෑ. එන? එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්. අරයා එන්ජිනියර් කෙනෙක්. ඔව්. වා එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්. එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ කෝච්චි. එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ආසයි තුලේ මොකද? මං ඉතින් ආස. අයියේ. ලොකු මා ඒ කෝච්චි ඩ්‍රයිවර් බාබා කිව්වා. මොකට ඒ ඉගෙන කෝචි එයානේ ඉගෙන ගන්න කිව්වා. කවුද කිව්වේ? එන්ජින් ඩ්‍රයිවර් මාමා. එන්ජින් ඩ්‍රයිවර් මාමා කොහොමද හම්බුනේ? නුවරදි. නුවරදි නුවරද? නුවරද? නුවරදි. එතකොට කොහොමද ඩ්‍රයි අංකල් හම්බුනේ? ආ, ඔය හුවද ඊට පස්සේ? ෆෝන් එක නම් හයිය වැඩි. ෆෝන් එක? හයිය වැඩි. කොහොමද ෆෝන් එක වදින්නේ? හු ගෑව. හු ගෑව. ආ. මොකද කෝචි හු කියන්නේ? යනගමන් හූ කියන්න ඕනේ. ඇයි? ඒ කවයි පැල්ලොත්? ආ, කවුරු හරි මෙන් පැන්නොත් කියලා ආ කියනවා. ආ. දැන් කෝච්චි හූ කියනවා. බස් එක? පීප් පීප්. පීප් කියන. ආ. පයිද බස් පීප්. එතකොට තෝයද බස් පීප් 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 වේ. මොකද? මොකද? තෝයද බස් පීප් 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 පීප්. මම නවර තේරුණා. තෝයද බස් තොරණ බස්. ඒව පිප 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 වන්දේව. තොරණ කියන්නේ තොට ළඟ තොරණ. පෑලිය ගොඩ තොරණ. දේමොට ගොඩ තොරණ. අපි එහෙම දාන්නවා. තොරණ බස්. ඔව්. තොරණ බස් කියන්නේ මොනවද? ඒ බස් එකක් රස්සෝර. ඒකේ තොරණක් පාරේ දුවනවද? පාරේ දුව. පාරේ මෙහෙම යනවා. ඔව්. ඒ තොරණ. ඒව වැහත පේනවා රයිට් එක. වැහත මෙහෙම තොරණක් යනවා වගේ පේනවා. රයිට් එක. ඒ තොරණක් නෙමෙයි. තොරණක් වගේ ලයිට් කරපු බස්. ඒව තහනම් නැද්ද? තහනම් නැහැ. එහෙනම්?
තහනන්නේ ඒවා යන්න ජොයිකට පුය. ඒක පොලිසියෙන් අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ ලයිට් දාලා මෙහෙම තොරණ වගේ. ඒක ඒකේ කොහොමද හොන් එක? පිප 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 අදේම. පිප 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 ගාන. අම්මා. ඒ තොරණ බස්. දැන් තොරණ බස් තියෙනවා. අනිත් බස් මොනවා? ප්‍රයිවට් බස්. ප්‍රයිවට් බස්. නෑ ප්‍රයිවට් බස්. ඈ ප්‍රයිවට් බස්. ආ තරණ බස්. ආ ආ. ඒව පීප් විතරයි. ඒව පීප් විතරයි. තොරණ බස් පීප 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 ආ ආ ආ. එහෙමද? මම සෑහෙන දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා. කවුද කිදර උයන්නේ? අම්මා. තාත්තට උයන්න බැරිද? ඈ?
එයාච්චි ආවා. ආ. එතකොට මේ එයාගේ පුතා නෙමෙයි ඔයාගේ තාත්තා? නෑ නෑ. නෑ නෑ. එතකොට අම්මා? ඈ? අම්මා එයාගේ දුවද? නෑ නෑ. නෑ නෑ. එහෙම සම්බන්ධයක් නෑ. ආ නෑ නෑ නෑ. නෑ නෑ. අම්මෝ නෑ. ආ. ඕගොල්ලන්ගේ ආච්චිගේ නම් මොකද විවාහ? ආච්චි ඕගොල්ලන් ගෙදර දින්නේ? ආ. ඈ? කවුද උයන්නේ ගෙදර? අම්මා. ආච්චි නෙමෙයිද? ආච්චි නම් දෙන්නම උයනවා. අපේ නම් දෙන්නම උයනවා මාරුවෙන් මාරුවෙන් මාරු වෙනවා. රා රා රහට උයන්නේ කවුද? ආ? අම්මා වැඩිපුර උයන්නේ ආච්චි. වැඩිපුර උයන්නේ ආච්චි. ඔව්. එතකොට ආච්චිගේ ඥාති සම්බන්ධෙකුත් නැහැ. අපේ අම්මයි ආච්චි උයන්නේ. අපේ ආච්චිගේ නම නිලා. නිලා. නිලා කවුරුද? එන අනිත් කැලේ දන්නේ. අනිත් කැලේ දන්නේ. ඕගොල්ලන්ගේ කවුද උයන්නේ? ආච්චි? ආච්චි අම්මයි. අම්මයි. අම්මගේ කෑම රහද? ඔව්. තාත්තා උයන්නේ දන්නේ නැද්ද? තාත්තා උයන්නේ දන්නේ නැහැ. වැඩ කරන් දන්නේ. වැඩ කරන් දන්නේ. මොනවද තාත්තා කරන වැඩ? අපේ තාත්තා උයන්නත් දන්නා. වැඩ කරන්නත් දන්නා. එහෙමද? ඈ. මේ ඕගොල්ලන් තාත්තා උයනවද? ඈ. වැඩියෙන් උයන්නේ තාත්තාද? නැහැ. එන ආච්චි. අම්මයි අම්මා හරි ආච්චි. ආච්චි හරි. ආච්චි ඉතින් පහුවනේ. උයලා දෙනවා. එහෙල ගෙදර ඉන්නවා. ආ දැන් මෙයා දෙන්න බෑ. මොකේද ආවේ? අම්මා ආවේ මේ ටීවිල් එකේ. ඔයගොල්ලන් ආවේ මොකේද? අපි ටීවිල් එකේ ආවේ. ඔව්. ආච්චිලා කී දෙනෙක් ඉන්නවද ඔයාලා දැන්? දෙන්නේ. දෙන්නෙක් ඉන්නවා. මේ ඇවිල්ලා එක ආච්චි කෙනෙක්. ඔව්. ගෙදර ඉන්න තව ආච්චි කෙනෙක්. ඔව්. සීයා? අට හය දෙනෙක් ඉන්න ආච්චිලා. ආච්චිලා හය දෙනෙක් ඉන්නවා? ඔව්. ඔව්. කවුද හය දෙනා? ඈ? ආ කවුද කියන්න? ලොකු පුතයි ආච්චිගේ පොඩි පුතයි ඊළඟ පුතයි ඊළඟ පුතයි ඊළඟ පුතයි. ඒ ආච්චිලා පුතාලානේ. නෑ ගෙදර ඉන්නවනේ ආච්චි. ඔව්. එයාගේ පුතා මංගුව. එයාගේ පුතාලයි. ඒ ආච්චි අදාපු ආච්චි තව හතර දෙනෙක් ඉන්නවා ආච්චි. ඒ ආච්චි ඔක්කොම වන්දන්නේ හය දෙනයි. අනිත් හතර දෙනා කොහෙද ඉන්නේ? හතර දෙනෙක් නෑ. දැන් මේ ආච්චිට පුතාලා නෑ. ඒකෝ ඒගොල්ලා වෙන්නේ අද ඒගොල්ලා වෙන්නේ අර කවුද බාප්පද? ආ බාප්පා ඔයත් එක්ක ෆොටෝ ගහලා දිනවනේ. මාත් එක්ක ෆොටෝ ගහලා දිනනෝ. ඔව් 100ක් ඉන්න. කො 100? 100 අතන. කොතනද? ගෙදර. අයියෝ ඇයි 100ව දාලා ආවේ? පවුද තනියටද? කවුද ගෙදර බලාගන්නේ? ගෙදර බල්ලෝ ඉන්නවද? ඈ ඉන්න. බල්ලෝ? කවුද? මිකි මිකි. එන අපේ ගෙදර පූසෙක් ඉන්නවා. ඈ ඒ පූසා නම මේ චුඩිහාමි. ලයිලි ඉන්නේ අපේ ගෙදර. ද? ලයිලි. ලයිලා? නෑ ලයිලි. 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 ඕගලන් ගෙදර ඉන්නේ චුඩි? චුඩි බෑන්චා. චුඩිහාමි? හාමු හාමි. චුඩිහාමි. චුඩිහාමිත් නෙමෙයි මම හදිය මලන්නේ. ඈ ඔයාවේ ගෙදරිද? කාගෙද? මගේ. ලහයට වතුර දැම්මා? ඇයි එහෙම දැම්මේ වතුර? කෑවේ නැහැ. දැන් ළමයි කාප් කෑවේ නැති වුණාම ලහයට වතුර දානවද? උදුවම් මේ අපේ තාත්තා කලු හිඳ මා චුට්ටක් කලු වුණා. මේක අදාපු හිඳ මං චුට්ටක් සුදු වුණා. එයාගේ මූණේ මොනවද ඔය? ඔය පාට තියෙනවා. සුදු පාටද? ඔව් සුදු පාට. සුදු පාට තියෙන මේකක් නෙවෙයි. මොකද්ද මට තේරුන්නේ නැහැ. ඈ? අපේ තාත්තා කලුයිනේ. ඕ. ඉතින් මා චුට්ටක් කලු වෙලා හිටියේ. එනකොට දැන් මං සුදු මේකක් දාපු හිඳ ඒ අපිට කලින් ආපු පොඩි එක්කෙනාගේ ඇස් දෙක වෙන පාටක්. නෑ නෑ ඒව නෙමෙයි. නෑ නෑ එයාගේ අම්මගේ කටට අත දාලා තමයිලු ඇස් දෙක දුන්නේ. දැන් ඔය කළු පාට කොහෙන්ද ආවේ? මං ඉපදෙනකොටම කළුවටද හිටියේ. දැන් මේකක් දානකොට හැම වෙලේම මං සුදු වෙනවා. ඔයා ආසනේද කළුවට? නෑ 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 බුදු අමෝන. බන්නං ආස කළු පාට ළමයිට. එපා 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 කමන්නේ අහු මෙන්න. ආ? මේ අම්මා. ඔව් අම්මා. මත්ත වද දෙනවා.
මේ අහිංසක ළමයාට මොකටද වද දෙන්නේ? මොනවද වද දෙන්නේ? අම්මා ගේ අතු ගන්න කියනවාද? අන්න ගේ අතු ගන්න කියනනම් වදයා. ඔයාට කියනවද ගේ අතු ගන්න කියලා? එහෙනම් මං ඕන්නම් කරනවා නැත්නම් අම්මෝ වයි ඉන්නේ ආට. අම්මෝ හේ ඉන්නවා. අම්මා මට ගහන්නෙත් නෑ තාත්තා මට ගහන්නෙත් නෑ. හරි. ඔයාට ඒ අම්මයි තාත්තයි ගන්න. දෙන්නම ගහනවා. අම්මයි තාත්තයි දෙන්නම වද දෙනවා. මොක මොනවද දෙන වද? ඔයා බලෙන් වද විඳිනවනේ. වද දඬු කඳේ ගහලා වගේ. කතරගම ගියා. ආදි කතරගම ගියා. ඉතින්? ඔව්. මේ තාත්තා මත්තයි. ඔව්. තාත්තයි අම්මයි ආච්චි. ඔව්. නැන්දයි මොනාලි අරන් දෙනවා. අරන් දෙනවා. හරි. දැන් මෙච්චර ඔයා විතරනේ කතා කරේ අයියෝ. නේද දෙයියෝ? අම්මලේ. ආ? මොකද්ද? ප්‍රශ්නේ මේ මට කියන්නකෝ. ඔයාගේ අම්මයි තාත්තයි මොනවද දෙනවද? මොන්දෝයි. දෙන්නේ පිටි දෙන්නේ නැකි. පිටි දෙන්නේ. අන්න වැරදි වැඩේ. පිටි දෙන්න බෑ මේ දවස්වල. පිටි දෙන්නේ නැහැ. එතන අර නැන්දා නැන්දවද දෙන්නේ නැද්ද? නැන්ද හොඳයිද? ආ. නැන්ද මොනවද ඔයාට මොන හරි ගෙනත් දෙනවද? කෑම ಜಾති අරන් මනම් ගෙනත් දෙනවද? නෑ. එහෙනම් චොකලට් අරන් දෙනවා, දොඩම් අරන් දෙනවා. දොඩම් අරන් දෙනවා, චොකලට් අරන් දෙනවා. කවුද අරන් දෙන්නේ? නැන්දා. අම්මයි නැන්දායි අරන් දෙන්නේ. ආ, තාත්තා. තාත්තා මත්ත ගානවා. අපේ තාත්තාට තාම ගහලා නෑ. තාම නෑ. ඉස්සරහට ගහන්න නියමිතයි. නෑ. ඔව්. තාත්තා ගහපුවද ඔය? නෑ, ලයිලි ඉලපුවා. ආ, ලයි මම බැලුවා. කැපුම් කැපුම් පාරවල් තියෙන්නේ මොකද කියලා? ඒ තාත්තා ගහපුවා නෙමෙයිනේ? ඔව්. මේ අර තාත්තා කලිසමයි මහලා දෙන්නේ නැත්තේ ඔයා? නෑ, ඒ ස්ටයිල් එක නේද ඔයල්. ඔව්. ආ? ස්ටයිල් එක. අර අම්මගේ කලිසමත් දෙකම මහලා දෙන්නකෝ. ඒ ස්ටයිල්. ඔයා කිව්වනේ වාට අසාධාරණයක් වෙනවා කියලා. ඔව්. තාත්තගේ අම්මගෙන්ද තාත්තගෙන්ද වැඩිම අසාධාරණයට ලක් වෙන්නේ ඔය ළමයා? ඇයි කිය? ලැජ්ජ. මේ බොරුවන්නේ කිව්වේ. මේ ආ මාමේ. ආ මං මේ අවුරුද්දේ අවුරුදු උත්සවයට ගිහින් තුන්වෙනි යවුණා. මොනා කරලාද? අවුරුදු මාරිටි. මත්ත ටෑග් ගියම්බුණා. මොනාද හම්බුනේ? මොනා පැන්ඩක් කින ලස්සන ඔල්ලෝසුව. ෂා. මත්ත තියනවා. ආ මේ ස්පයිඩර්මෑන්. මොනාද හම්බුනේ වාට? ඔලෝසුයි. ආ. එතකොට පාත පෙට්ටියයි. ආ. මේ එතකොට මොකද්ද ඔයාගේ තරංගේ? ඈ? මොකද්ද තරංගේ? මං දිනුවා. ඔව්, මොකෙන්ද දින්නේ? මම දින්නේ මයික් එකේ. ආ, මයික් එකෙන් දින්නා. මේ ඔයා මේ ලොකු වෙලා මොනවද ඔයා කරන්න ඉඳන් ඉන්නේ? මම කල්පනා කරලා නැහැ නේ. සාම කල්පනා කරලා නැහැ. නෑ. කවද්ද ඒක කල්පනා කරන්නේ? අද කියන්න මොනාද කරන්න කියලා තාම කල්පනා කරලා නැහැ. කල්පනා කරලා නැහැ. අනාගතේ තමයි ඒවත් තින්නේ කරන්නේ. තින්නේ කරන අනාගත. දැන් අනාගතේ කියන්නේ කවුද? අනාගතේ කියන්නේ ඉස්සරහට වෙන්නේ ඉන්න එක. අනාගතේ කියන්නේ? අනාගතේ කියන්නේ ඉස්සරහට එන්නේ. ඒක ඉස්සරහට එන්නේ. 18 ලඟුවට පස්සේ ඒක වෙන. දැන් ඔය වෙලාව කේන්දරයෙන් බලන්නේ නැද්ද අම්මා? ඒ කියන්නේ ඉස්සරහට මොනවද වෙන්න තියෙන්නේ කියලා බලන්න නැද්ද කේන්දරේ? ඈ? නෑ. අපි බලන්න කේන්දර. සාමාන්‍යයෙන් ඉතින් ලංකාවේ ඕන කෙනෙක් වෙලාව බලන එකයි මං ඇහුවේ. ඔය වගේ තාත්තාත් දැන්න. බා? දැන්න. කාටද? මිනිස්සුන්ට. ඔගොල්ලෝ තාත්තා? ඔව්. ඇයි ඒ බැන්නේ? ඒත් මේ වද දෙන ඉඳ. මට කියන්නකෝ ඔයාගේ අනාගතේ දැන් අනාගතේ plan කරලා නැහැ. නැහැ. එතකොට හඳහන ඒ වෙලාව අම්මයි තාත්තයි බලනවද? දන්නේ නැහැ ඉතින් මං ඉතින්. ඒගොල්ලන්ට පස්සේ යා. ඒගොල්ලෝ ඔයාවට hina වෙන්නේ. අම්මේ hina වෙන්න එපා. දැන් අම්මා අම්මලා කසාද බැන්දේ? මං දන්නේ නැහැ ඒවා. හඳහම් බල්ලද වෙලා බල්ලද? මං දන්නේ නැහැ ඒවා. ඒගොල්ලන් අහගන්න ඒවා.
දෙවන් ඔයා ඒකට කැමති නෑ 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 මං කැමති නෑ මං දන්නේ නෑ ලොකු අයගේ වැඩ ඔය හදාම් බලන ඒවා ලොකු අයගේ වැඩද ආ වෙලාව බලන ඒවා නෑ නෑ මං කරන්නේ නෑ ඒවා එකක් එතකොට මේ දේව පූජා යාග අම්මෝ නෑ තොයිල් නෑ නෑ තොයිල් දාන්න හොඳ යක්කු එහෙලා නෑ නේ මට තාම අපි අතේ ළම ගිල්ල යක්කු ඉන්න කතරගම ගියාම යක්කු ඉන්න පිරිමියක්කු ගෑමියක්කු කියලා දෙයක් ඉන්නවා එහෙම පිරිමෙ ආ පිරිමියක්කු මං හිතේ පිරිමියක්කු ගෑමියක්කු කියලා දෙකොටසක් ඉන්නවා කියලා පිරිමියක්කු පිරිමියක්කු මෙයා කියන්නේ ඒකේ තව මොකද්ද ඒකෙන් අදහස් කරන්නේ පිරිමියක් යක්ෙක් වගේ හදලා එකගේ බැලුවා ඈ යක්කා තියන්නේ ෆොටෝ එතන අලංකාර කරලා අතර ගම ගියාම යක්කා කෙනෙක් හිටියා මං ඔය යක්කුන්ගෙන් අලංකාර වෙනවා කියලා ඇහුවමයි යකා යකා කොහෙද ලස්සන ඉන්නේ කොහොමද ඉන්නේ ලස්සන කරන්න එතන පරිසරය ලස්සන කරන්න පරිසරය ලස්සන කරන්න නෑ එතන තියෙනවා එක එක ඒවා ඔව් එතකොට එයා ලස්සන කරන්නේ යකෙක් වගේ ඉන්නා මෙහෙම යකා යක්ෂ රූප හදනවා රයිට් ඉස්කෝලේ ගිහින් ජොබ් එකක් කරනවද නෑ එන මං කරන්නේ ඔව් නෑ නත්තල් සියද නත්තල් සියට අඳිනවා රැවුලක් දාලා ඔ කො දැම්මද රැවුලා නැත්තා සීය කියලා එක්කෙනෙක් නැහැ කියලා නැහැ ආයි ඉතින් ඒකත් නැහැයි කියනෝනේ නැත්තා සීය මොනවද කරන්නේ නැත්තා සීය ආ ඒ රැවුලක් දාගෙන මේ බෑග් එක දෙනවා ඔව් බෑග් එක දෙනවා බෑග් එක දෙනවා ඔව් ඔයා නැත්තා සීයට ඇන්දද නැහැ එහෙල ඔයාට බෑග් දුන්නද ඒ මට ටැග්ගක් තියලා තිබ්බ නත්තල් ගායකේ. මොකද්ද තිබ්බේ? බූම් එක. අර බලන්නකෝ නත්තල් සීය ටැග්ගක් දීලා මෙයාට. ඔයා කියනවා නත්තල් සීයෙන් නැහැ කියලා. මං දැන් මොකද්ද විශ්වාස කරන්නේ? ඒ වරුවට මේ මිනිස්සු රැවුලක් දාගෙන මේ ළමයි පව් කියලා මේ යන හොරෙන් මෙහෙම නත්තල් සීය වගේ අඳගෙන. මෙහෙම හොරෙන් යනවා. ළමයි පව් කියලා. එහෙනම් මේ මොගෝණිය අර හොරෙන් යනවා. කවුද යන්නේ? නත්තල් සීය. ඒ ඇත්තටි. ඒක තමයි මෙයාට තෑගි දීලා තියෙන්නේ. මන්නම් තෑගි දීලා නැහැ. තාම මොන්නේ සෝරියා කයින්ද? තෑග දීලා නැහැ. අම්මයි තාත්තයි තෑගි දෙනවද? බාප්පා මට එක තෑගක් අත් දීලා නැහැ. මදෑ බාප්පා එක්කන් ඇවිල්ලා අහගත්ත එක. බාප්පා බඳින්න දින්නේ? මන් දන්නේ නැහැ. ඇයි? ඒව ලොකු අය ගන්නනේ මම මොකටද ඒව හොයන්නේ හා මගෙත් වැරද්දනේ මම මොකටද බාප්පගේ ඕවා අහන්නේ රයිට් මට වා කියන්න ඔයා දැන් දේවල් විශ්වාස කරන්නේ නැහැ හඳහන් විශ්වාස කරන්නේ නැහැ වේලාවල් විශ්වාස කරන්නේ නැහැ පන්සල් යනවද මම පන්සල් වලට දාන දෙන්න ඉඳන් ඉන්නේ ලොකු වෙලා පන්සලකට දාන දෙන්න හිතන් ඉන්නේ නෑ ඕන පන්සලකට දෙනවා ඔයා ලොකු වෙලා කවුද වෙන්නේ බබා අයියලා අක්කලා ලොකු වුණාම හැමෝගේම බලාපොරොත්තුව අයියලා අක්කලා වෙන්න අම්මෝ නැ අයියලා අක්කලා වෙන්න ඇති නේද එහෙනම් හැමදාම මං කියන නෑ හැමදාම මං කියන ඕගොල්ලෝ විශේෂයි කියලා හරි මේ ඉන්නේ තව විශේෂ ළමෙක් මේ බලන්නකෝ නේ අයි වෙන්දලේ නෑ විශේෂ නැත්ද හැමදාම ඉන අය හැම ළමෙක්ම විශේෂයි ඉතින් ඒකනේ අපි මේකට ඕගොල්ලෝ ගෙන්නන්නේ ඔව් එහෙ නැතිද වෙලාව ඉවරයි මොනවා කරන්නද ඕගලන් කියපු ওই විශේෂ කතා ටික අපි එක පෙරට බලලා ඉමුද? හා. හා. How are you? I'm fine, thank you. Okay, good. ඊවත් පල්ලි පැත්තට යනකොට සැලුන් එකක් තියෙනවා. ඔව්. ඒක ඕගලන්ගේද? නෑ. යන. එන්නේ කාගේ? වෙන කාව. අපේ තාත්තා කලු වෙන මාචුට්ටක් කලු වුණා. මේක දාපු හින්ද මාචුට්ටා සුදු වුණා. තාත්තා උයන්න දන්නේ නැද්ද? තාත්තා උයන්න දන්නේ නැහැ. වැඩ කරන් දන්නේ. ජූට්සියා කියන්නේ කවුද ජූට්සියා කියන්නේ? සියක යකා තියෙන ෆොටෝ එතන අලංකාරක මං ඔය යක්කුන්ගෙන් අලංකාර වෙනවා කියලා ඇහුවමයි සියක් ඉන්න කො සියය සියය අතන කොතනද ඉදල බාප්පා බඳින්න දින්නේ මන් දන්නේ ඇයි ඒව ලොකු අය ගන්නනේ මම මොකටද ඒව හොයන්නේ
ඉතින් අපිට යන්න වෙලා තියෙන්නේ. අකමැත්තෙන් හරි කතා කරන්න මේගොල්ලන් එක ගොඩාක් දේවල් තියෙනවා. කතා කරලා ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙනවා. මොකද ඒ තරම් අපූර්ව කතා මේගොල්ලන් හැමදාම කියනවා. හැම දරුවෙක්ම හැමදාම එන හැම දරුවෙක්ම අපිට විශේෂයි. අර මේ පුච්චි දූ කිව්වා වගේ ඕගොල්ලන් කියන්නේ අපි විශේෂයි කියලා. ඔව් අපි හැමදාම කියනවා අපිට මේ අය විශේෂයි. හැම පොඩි ළමයෙක්ම විශේෂයි. තමන්ගේම ළමයින්ට විතරක් නෙමෙයි. ලෝකේ හැම දරුවෙකුටම ආදරය කරන්න පුරුදු වෙන්න. එතකොට මේ ලෝකේ හරිම ලස්සනයි. ඉතින් එහෙමනම් සමු ගන්නවා ලබන සතියේ මේ වගේම හැඩකාර වැඩකාර දඟකාර පොඩි වැඩෝ හතර දිනක් එක්ක හම් වෙනකන් ඕගලන්ට සුභ සතියක් ප්‍රාර්ථනා කරනවා. මේ හිරු පොඩි වැඩෝ